ඔබ ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත කන්ද කාඩුවෙන් සේනපුර යවපු 76කටත් කොරෝනා රාජාංගණයෙන් 4ක් අද ගණන 94ක් ඉදිරි දිනවල නිවාඩු දෙන්න කිසිදු තීරණයක් නැහැ රජයෙන් නිවේදනයක් जनपति अगमति सहभागी वन पोहोट्टुवे रैली तावकालिक व नवत्वाई तपैलिन मनापे दीम हेटिन एरंबे हेट सौख्यट पमनाई राज्य सेवकयाट व्यवस्थावेन्म आरक्षाव देन्न अगमति महिंद सूदानमिन लुनावे विडितबीमे सिद्धियट पोलीसिये तुनकगे वेड तहनाम अम्मागे वेगय दरुवंटत अम्माटत मारु कैंडवाई, गेवी किया पैर विसी हतरट, इंडिया विन कोरोना रोगीन विसी हद्दास हत्सिय पनहाक, बच्चन पाउलटात कोरोना। देशी ये प्रवृत्ति, इधर दिन कहे पे राजे निवाडु दिनियन बावटे समाज माध्य सहा विविध अंशों से पैतृयान प्रचार संपूर्ण मासत्य बावे राजे प्रवृत्ति अध्यक्ष जनरल नालक कलुए महता पवसनवा එවැනි නිවාඩු දින ප්‍රකාශ කිරීමට රජය කිසිඳු තීරණයක් ගෙන නැති බවයි එ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ. සමාජ මාධ්‍ය ජාලවල පැතිරියන අසත්‍ය ප්‍රචාරයක් වෙලා තියෙන්නේ ඉදිරි දින කීපය රජය විසින් නිවාඩු දින බවට ප්‍රකාශ කරන බව මෙම ප්‍රවෘත්ති පදනම් බෙරහිත ප්‍රවෘත්තියක් කටකතාවක් බවට රජය විසින් ප්‍රකාශ කරනවා රජය මේ දක්වා එවැනි නිවාඩු ලබා දීමක් සම්බන්ධයෙන් කිසිදු තීරණයක් අගෙන නැහැ ඒ වගේම මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මෙවැනි නිල දැන්වීම සම්බන්ධයෙන් යම් මහජනතාව දැනුවත් කිරීමක් අවශ්‍ය වෙනවා නම් අනිවාර්යයෙන්ම රජය වශයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය හරහා කිසිදු ප්‍රමාදයකින් තොරව එම දැනුම් දීම राजपक्ष महता उपते එයනුව එළඹෙන 13 14 සහ 15 වෙන දිනවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සියලු ප්‍රචාරක රැලි අත්විඳීමට කටයුතු යොදා තිබෙන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කරන්නේ මෙවර මැතිවරණය සඳහා තරඟ කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් සංවිධානය කරන සියලු හමුවීම් සහ කුඩා රැස්වීම් සියල්ලද සීමා කරන ලෙස බැස රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබෙනවා කුඩා රැස්වීම් හා හමුවීම් පවත්වන්නේ නම් ඒවා දැඩි සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව පමණක් සංවිධානය කරන ලෙසටයි දැනුම් දී ඇත්තේ මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ ප්‍රචාරක කටයුතු සෞඛ්‍ය උපමාන හා උපදෙස් නිසි ආකාරව අනුගමනය කරමින් සිදු කරන ලෙස එම පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එම පෙරමුණු අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරනවා ඉදිරි දින තුනක් සඳහා තමා හා ජනාධිපතිතුමා සහභාගී වන මැතිවරණ රැස්වීම නොපැවැත්වීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා එමෙත්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණය සඳහා තරඟ කරන අපේක්ෂකයන් සංවිධානය කරන කුඩා රැස්වීම හා ජනහමු සෞඛ්‍ය අංශ හා මැතිවරණ කොමිසම ලබා දී ඇති උපදෙස් හා උපමාන දැඩිව අනුගමනය කරමින් පවත්වන ලෙසද අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටිනවා සමාජ දුරස්ත භාවයේ පවත්වා ගනිමින් සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන ලෙසත් රැස්වීම පවත්වන ස්ථාන සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි සකස් කරන ලෙසත් රැස්වීම සඳහා සහභාගී වන ජනතාවට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරන ලෙසත් ජනතාව දැඩි වශයෙන් ඒකරාශී වීම හැකියතාක් සීමා කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා कोरोना रोगीन अनु हतर दिने को अद दिने हंदुनागत बव सौख्यांशे वसंगत रोग विद्या एककेय पवसनवा ए अनु मेराटिन वार्तावन समस्त रोगींगे संख्याव 2605ක් කන්දකඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර මධ්‍යස්ථානය වෙත යොමු කළ 76 දිනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා
ඔවුන්ගේ ආශ්‍රිතින් 14 දිනෙකුටද කොරෝනා ආසාදිනේ වී ඇති බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2605ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 1981 දිනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා. 614 දිනෙකු තවදුරටත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. කොරෝනා බවට සැක සහිතව 99 දිනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ සිටින බවයි වසංගත රෝග විද්‍යාංශයේ සඳහන් කළේ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගීන්ට විශේෂ ආරක්ෂාවක් යටතේ ප්‍රතිකාර ලබා දිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත වෛද්‍ය ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී අපි හඳුනා ගන්නා රෝගීන් විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය නිසා පුනරුත්ථාපනයේ ලැබමින් සිටින පිරිසක්. ඔවුන් විශේෂිත පිරිස ඔවුන්ට ප්‍රතිකාර වලට අමතරව යම් කිසි විදියකින් විශේෂිත ආරක්ෂාවක් අවශ්‍යයි. ඒ වගේම ඔවුන් සමහරලාට කලහකාරී විදියට හැසිරෙන අවස්ථා තියෙනවා. යම් කිසි විදියකින් එතනින් කෙනෙක් පැනලා සමාජයට ගියොත් එතන ඉතාමත්ම විශාල ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යම් කිසි තීරණයක් ගත්තේ මොවුන්ට විශේෂ ආරක්ෂාවක් ඇතුව තැනක ප්‍රතිකාර ලබා දිය යුතුයි කියලා. ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථානයක ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සලසලා තියෙනවා. මේ තත්ත්වයෙන් පැහැදිලි වෙන්නේ අපි නොදැනුවත්වම යම්කිසි විදියකින් COVID-19 රෝගියෙක් හිටියොත් සමාජයේ ඒ තුළින් තවත් විශාල පිරිසකට මේ රෝගය පැතිරීමේ අවදානම තියෙනවා කියන එක. ඒ නිසා මේ අවස්ථාවේදී ඒ පිළිබඳව ඉතාමත්ම විශේෂයෙන් සැලකිලිමත් වීම අවශ්‍ය වෙනවා. අපි පුළුවන් තරම් අපේ ගමන් බිමන් සමාජ ක්‍රියාකාරීත්වය පුළුවන් තරම් අවම කිරීම වැදගත් වෙනවා. අත්‍යවශ්‍ය කටයුතු වලට පමණක් සහභාගී වීම වැදගත්. ඒ නිසා අපි ඉතාමත්ම අවධාරණය කර ඉල්ලා සිටින්නේ සියලුම දෙනා උද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යෑමත්, ඒ වගේම ජනාකීර්ණ ස්ථානවලදී නිසි පරිදි මුඛාවරණය පැන රාජංගනේ ප්‍රදේශයෙන් අද දිනේ තාසාදිතින් සිව් දිනෙකු හඳුනා ගැනුණා. යුද හමුදාපති ඍතුනරංජන රොනාල්ඩ් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ රාජංගනේ සතිපොළ ආසන්නයේ සිදු කළ PCR පරීක්ෂණවලින් අනතුරුව මෙම කොරෝනා රෝගීන් හඳුනාගත් බවයි. තවත් රෝගීන් වාර්තා වීමේ ඉඩකඩක් පැවතිය හැකි බවද ඒ මහතා කියා සිටියා. මේ අවස්ථාවේදී අපි ජනතාවට කියන්නේ මේ රෝගයට ප්‍රධාන සාධකයේ තමයි දුරස්ථභාවය පිළිබඳව සැලකිල්ලක් නැතුව දෙයත් හොඳට සබන් දාලා සෝදන්නේ නැතුව Tamanට මුහුණු ආවරණ භාවිතා නොකරන නිසා මෙය සෑහෙන දුරට ගම්මු අතර යන බවක් අපිට පේනවා. ඒ වගේම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය ගරු ආණ්ඩුකාරතුමාගේ උපදෙස් පරිදි ඉතාමත්ම හොඳින් කළමනාකරණය සහ පාලනය කරමින් පවතින බව ප්‍රත්‍යක්ෂ කරලා කියන්න කැමතියි. මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඥාතීන් බැහැදැකීමට ගිය ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටහාසේ නිවාස 18ක පුද්ගලින් 66 දෙනෙකු නිවෙස් තුලම නිරෝධායනයට ලක් කර තිබෙනවා. බැලිකඩ බන්ධනාගාරයේ නිල නිවාස ඇතුළු සියලු පරිශ්‍ර විස බීජ හරණයට ලක් කිරීම අද සිදු කෙරුණා. බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් 444 දෙනෙක් අපි නිරෝධායන කටයුතු සඳහා අපි යවලා තියෙනවා. PCR පරීක්ෂණවලින් පස්සේ කන්දකාඩුව තම්බින්න යුද හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයටත්, ඒ වගේම පූනානි පිහිටි යුද හමුදාව බිම්බාරව සිටින එම කඳවුරටත්, ඊට අමතරව බන්ධනාගාර තුළ PCR පරීක්ෂණ සිදු කරනවා සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමාගේ සහ කාර්යසාධන බලකායේ උපදෙස් මත. මේ දවස්වල බන්ධනාගාර රැඳවියන් පෙන්වීම නවත්තලා තිබෙනවා. බාහිර පුද්ගලයෝ බන්ධනාගාර සම්බන්ධ කරගන්නේ බන්ධනාගාරයෙන් බන්ධනාගාරයට මාරු කිරීමත් නවත්තලා තියෙනවා. සමාජයට මේක සම්ප්‍රේෂණය වෙන්න සහ සමාජයෙන් බන්ධනාගාරය ඇතුළට එන දේවල් වැළැක්වීමට අවශ්‍ය කටයුතු සෑහෙන දුරට කරලා තියෙනවා. ගත වූ පැය 24ට ඉන්දියාවෙන් ආසාදිතයින් 27,755ක් වාර්තා වීමත් සමගම ප්‍රාදේශීය වශයෙන් රට නැවත වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. එහෙත් දිල්ලි සහ මුම්බා යන නගර ආර්ථික කටයුතු සඳහා විවෘත බවයි වාර්තා වන්නේ. බොලිවුඩයේ සුපිරි නළුව අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එහෙත් ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ. ඔවුන් ටිග්මන් සුවේ පතා ඉන්දියානු ජනතාව පුදු පූජා පවත්වන අයුරු ඉන්දිය මාධ්‍ය වාර්තා කර සිටියා. K
केसे उदा ऐश्वर्या राय हा एगे दियनिया आराध्या वैरसे आसादनी वी एति बवट महाराष्ट्र प्रांत सौख्य अमातिवरया ट्विटर पणिविडयक निकुत करमिन किया सिटियद पसुव एम पणिविडय मखादम एति बवई वार्ता वन्नी एहेत अमिताभ बच्चन गे बिरिंदवन जया बच्चन हट वैरसे आसादनी वी नह මේ අතර දියමන්ති ඔබ වූ මුහුණු ආවරණ පිළිබඳ අපූර්ව පුවතක් ගුජරාත් ප්‍රාන්තයෙන් වාර්තා වනවා. එක් මුහුණු ආවරණයක මිල ඩොලර් 1995 සිට 5322 දක්වා වන බවයි එහි නිෂ්පාදකීන් පවසන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසයේ මේ වන විට ලොව පුරා 1,28,62,301 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 74,95,554ක්. වෛරසයේ ආසාදනයේ හේතුවෙන් මරණ 568039ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසයේ ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. එක් දිනකදී ඇමරිකාවෙන් හමු වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන 66528 ඊයේ දිනේදී වාර්තා වී තිබෙනවා. මේ අතර මුහුණු ආවරණ පැළඳීම සිදු නොකරන බව පැවසූ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීම ඇරඹීමෙන් පසු පළමුවරට මුහුණු ආවරණයක් පැළඳ සිටින අයුරු මාධ්‍ය වාර්තා කළා. තමන් මුහුණු ආවරණ පැළඳීමට විරුද්ධ නොවන බවත් සුදුසු ස්ථානවලදී පමණක් මුහුණු ආවරණ පැළඳිය යුතු බවත් ට්‍රම්ප් මෙහිදී කියා සිටියා. මේ අතර මාස 4කට පසු ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටුව ඇති ඩිස්නි උද්‍යානය ජනතාව සඳහා විවෘත කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. गत वो पैविसी हतरट चीनेन आसादितेन हद्दिन कुहामू बवाई सौख्यांश निवेदने करान्ने एम आसादितेन हद्दिना चीनेट पैमिनी विदेशिकीन वेनवा केसे हुद पसुगे पैविसी हतरतुल चीनेन किसिंदू मरण्याक वार्तावीन है वैरस व्याप्त वेलक्वीम संधा इराने तुल मंगल हा अवमंगल उत्सव तहनम कलपव जनाधिपति हसन रौहानी निवेदने करनवा ए समगम सियलुम उत्सव शाला वसादेमीमटाई पोलिसिय पियवर गत्ते केसे उद रटे आर्थिके अडपनवीमट किसिसेत इड नोतमन पव जनाधिपति वरया अवधारने करनवा බොලීවියාව තුල වෛරසයේ වේගෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍යංශ සඳහන් කරනවා. ඒ සමගම සෞඛ්‍ය පද්ධතිය කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ. වෛරසයේ හේතුවෙන් මියගිය පුද්ගලින්ගේ මලසිරුරු මහාමාර්ගයන්හි හැරදමා ගොස් තිබෙන අයුරු මාධ්‍ය වාර්තා කළා. පෙරු රාජයේ ලිමා නගරයේ පිහිටුව ඇති රෝහල හදිසි සේවා සත්කාර මධ්‍යස්ථානයක් බවට නම් කිරීමත් සමග රෝහල් සේවකීන් රජයට විරුද්ධව උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා. එම රෝහල මගින් දිස්ත්‍රික්ක 8ක ජනතාවට සෞඛ්‍ය සේවා සපයන බවයි වාර්තා වන්නේ. කෙසේ වුද රටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතින අතර මේ වන විට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 320,000 ඉක්මවා තිබෙනවා. महामेतिवर्णे तेपेल चंद सलकुनु किरीम हेट आरंभ करेनवा इस अंधा दिन हतक वेन करती बेनवा එයනුව හෙට සිට 17වනදා දක්වා සහ 20-21 යන දිනයන්හිදී තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ. හෙට දිනේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල නිලධාරීන්ටයි. පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හැර සෙසු රාජ්‍ය ආයතන තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 14 සහ 15 වෙනි දිනවල ලබන 16 හා 17 යන දිනයන්හිදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ පොලිස් ස්ථාන ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍යංශ හා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද දායකින්ටයි එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වුවහොත් ලබන 20 හා 21 දිනයන්හිදී අදාළ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයේදී ඡන්දය ප්‍රකාශ කළ හැකි මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා අනතුරුව මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා बरपतल प्रश्न देशपालन पक्ष नियोजित प्रचार अब प्रचार दुग्गन एक वेन सकने वेंडतीय पूजरम में चंद देती ना तो बोला मैं जब मैटिवर में प्रचार करने तुम अक्सर नेवत्ती मार कर मार कर सीमा गिरी मार किया तीनों तुम्हें
නෑ අපි කොහොමදත් සීමා කරලානේ තිබුණේ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා කියලා දෙවුනා සාමාන්‍ය රැසියාවක් 100යි නායකයන නම් 500යි මීටරේ දුර තියන්න මුහුණු ආවරණ පළඳින්න පිරිසුදු කරන්න ආපු අයගේ නන්තර දුර තියාගන්න මෙහෙමනේ පන්තිල් ආරක්ෂා කරන්න කිව්වට පන්තිල් ගන්න අය ආරක්ෂා කරන්නේ නැත්තම් එහෙම නැත්තම් අනිත් ආගමක වුණත් ඒ කියන දේවල් ආරක්ෂා කරන්නේ නැත්තම් ඒක ආගමේ වරදක් නෙවෙයිනේ ඒ කියන අයගනේ මාර්ගෝදේවිෂ ආරක්ෂා කරන්නේ නැති එක සම්බන්ධයෙන් දේශපාලඥයන් සහ ඒවට සහභාගී වන ආධාරකරුවන් තමයි වක් කියන්නේ. ඒකවල තමයි ඉදිරියේදී කොවිඩ් ප්‍රශ්නේ සමාජයෙන් පැනනගුණොත් ඉදිරි මැතිවරණයට කොයි විදිහට බලපායි? කොයි විදිහට බලපාන්නේ ඡන්ද තියෙනවා. ඒ කියන්නේ කොච්චර වැඩි වෙන්නේ නැණි අපිට තියෙන්නේ ජනතාව ආරක්ෂා කරගෙන ඡන්ද තියෙන එක විතරයි. ඔබතුමා කියන්නේ මොන තත්ත්වයක් තුළ අනිවාර්යෙන් ඡන්දේ පැවැත්වෙනවා කියන එක? මොන තත්ත්වයක් කියලා කියන්න බෑනේ ලෝකේ කරගෙන එක නැවතුනොත් ඡන්දේ තියන්න බෑනේ අපි මේ වනතෙක් දකිනවා ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකා පොලිසියට හෝ මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු බලපෑමක් කොට නැහැ. එලෙස බලපෑමක් කරා නම් දිස්ත්‍රික්ක 25 මෙලෙස පෝස්ටර් කටවුට් මේ ආකාරයට ප්‍රදර්ශනයේ අඩුවීමක් වෙන්නේ නැහැ. එම නිසා අපි වර්තමානයේ දකිනවා වර්තමාන රජය හෝ කැබිනට් මණ්ඩලය යම් ආකාරයකට මැතිවරණ කොමිෂන් සභාවට හා ශ්‍රී ලංකා පොලිසියට කිසිදු බලපෑමක් කොට නැහැ. උන් ස්වාධීනව කටයුතු කරන මේ වෙනුවෙන් නිරීක්ෂණ සංවිධානයක් ලෙස අපි අප්‍රමාදීව මේ ප්‍රශංසාව රජයට ඉදිරිපත් කරන්නට කැමැතියි. දේශපාලන පරිගැණීම් සිදු කිරීමට නොහැකි වන පරිදි රාජ්‍ය සේවකයාට ව්‍යවස්ථාව තුලින්ම ආරක්ෂාව ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. යහපාලන රජයේ සමයේ රාජ්‍ය සේවකයාට අහිමි වූ සෑම අයිතියක්ම වත්මන් ආණ්ඩුව ලබා දෙන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ. මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුමාලාවේ තවත් ජනහමුවක් මාරගම නගරයේදී අද පැවැත්ුණා. කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කාන්ති කොඩිකාර මහත්මිය හෙටපු පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂය අත්හැර දැමූ උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල යළි ආරම්භ කරන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. රාජ්‍යාංශයට අයත් ආයතන ජාතික සම්පත් පෞද්ගලිකකරණය කරපු ආණ්ඩු රාජ්‍ය සේවකයෝ හැමතැනම තමන් මහපාරට වැටුණා. ඒ වගේම තමයි 83 ජූලි වර්ගයෙන් 40,000 එක රැයින් ගෙවල් වලට ඇරියා. එවැනි රාජ්‍ය අංශයට සලකපු ආණ්ඩුවක් තමයි ගිය ආණ්ඩුව. 2005න් පස්සේ පුද්ගලික අංශයට රාජ්‍ය දේපළ විකුණන්නේ නැහැ කියන තීන්දුව අපි ගත්තා. විකුණපු දේවල් නැවත ආපහු ආණ්ඩුවට ගන්න පටන් ගත්තා. ලක්ෂ 7ක් වුණු රාජ්‍ය සේවය ලක්ෂ 15 දක්වා වැඩි කරලා රාජ්‍ය සේවය අංශය ශක්තිමත් කරේ අපේ ආණ්ඩුවයි කියන එක අපි මතක් කරන්න ඕන. රාජ්‍ය අංශයේ ප්‍රධාන නිලධාරියාව සීල් රෙදි බෙදුවයි කියලා. අනුෂ පැල්පිට, ලලිත් වීරතුංග හිරේ දැම්මා. මේ රාජ්‍ය අංශයට සලකපු සැලකිල්ල අපි විවස්ථාවෙන් සත්භාවයෙන් කරන රාජ්‍ය කටයුතු ඔවුන්ට ඉදිරියේදී සිරවත් කරන්න බැරි වෙන දේශපාලන පරිගැණීම් කරන්න බැරි වෙන විවස්ථාව තුල වෙනස් කිරීමක් කරලා ඔවුන්ගේ ආරක්ෂාව අපි සලසනවායි කියන එක තමුන්වංශලට අපි මතක් කරන්න ඕන. සමහර මන්ත්‍රීවරු ඔවුන්ගේ ටේප් එළියට එනකොට විනිශ්චයකාරයන්ට බලපෑම් කරන ආකාරයත් ඒකෙන් එළියට එනවා. ආරයා හිරේ දාන්න මෙයා එල්ලුම් ගස් යවන්න. ඉතින් මේක තමයි ඒ ආණ්ඩු කරේ. රාජ්‍යාංශය ශක්තිමත් කරමින් ඔවුන්ට දිය යුතු අයිතිවාසිකම් ලබා දෙමින් ඉදිරියට කටයුතු කරනවායි කියන එක මතක් කරන්න ඕන. අතර පාදුක්ක සතිපොළ භූමියේ පැවති ජනහමුවටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. දිනේෂ් ගුණවර්ධන, ආචාර්ය බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවිස්සාවේල්ල සංවිධායක සහ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවීන්ද්‍ර ජයසිංහ මහතායි එම ජනහමුව සංවිධානය කළේ. ඒ මහතාගේ නිල වෙබ්බඩවි විවෘත කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ පාදුක්ක පොදුජන පෙරමුණ කාර්යාලයේදී පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදීද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් පැවැත්ුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා එම ජනහමුව සංවිධානය කර තිබුණා. බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා මෙදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තා. රාජපක්ෂ මැතිතුමන් අතින් ලබා ගන්නා මොහොතයි. දේශපාලනය පිළිකුල් කරන තරුණයන් දේශපාලන ප්‍රවාහය සඳහා එක්කර ගැනීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පිටකොට්ටේ හෝටලයක පැවති ජන හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ. පරපුර තරුණ ව්‍යාපාරය ජනගත කිරීමද මෙහිදී සිදු වුණා. පරපුර ප්‍රකාශනය සහ පරපුර නිල වෙබ්බඩවිය විවෘත කිරීම සිදු වූයේද
රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. බොහෝ දෙනෙක් දේශපාලනයෙන් ඈත් වෙලා තිනවා. පිළිකුල් කරනවා. ඒක ඔබේ වැරද්ද නෙමෙයි අපේ වැරද්ද. ඒක අපි පිළිගන්න ඕනේ. පිළි අරගෙන මේ වැඩ කටයුතු කරන්න ඕනේ. අපි හොඳ හිතින් වැඩ කරත් ඒ බලාපොරොත්තු අපේ ඉෂ්ට වෙලා නැහැ. එහෙනම් යලිත් ආරම්භ කරමු. අපි මේක අප්‍රිය කරා. අපි මේක එපා කරා. අපි ප්‍රසිද්ධියක් ලබා ගන්න දේශපාලනයක් කරේ. දීර්ඝකාලීන හිතුවේ නැහැ. සටන් පාට වලින් කරේ. ඒ ක්‍රමවේදය වෙනස් කරන්න අපි ඉදිරියට යන්න ඕනේ. තරුණ අදහස් අනුව සිතුම් පැතුම් මොන ඉදිරියට යන්න ලෑස්ති. ඒත් ඔබ ඒ අභියෝගය පිළිගන්නවා. දේශපාලනේ වෙනස් කරන්න අපි වෙනස් වෙන්නේ නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔය සියලු දෙනාම ඈත් වෙනවා. ඒ මුළු රටටම විශාල පාඩුවක්. ආර්ථිකයේ වාගෙම කොරෝනා වාගෙම තුන්වෙනි අභියෝගය තමයි අද දේශපාලනේ පිළිකුල් කරන තරුණ තරුණියන් මෙතෙන්ට එකතු කරගන්න. දූෂණය වංචාව සහ සොරකම නැති නව දේශපාලන දර්ශනයක් සමගි ජනබලවේගයේ හඳුන්වා දී ඇතැයි එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගල්ලේදී පැවති සමගි ජනබලවේගයේ පාක්ෂිකයන්ගේ හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා. සමගි ජනබලවේගයේ අරමුණ වන්නේ සියලු දෙනා ජයග්‍රහකයන් කිරීම බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. මෙතෙක් පැවතුණු දේශපාලන ක්‍රමවේද තුල දිනපු අයත් ඉන්නවා, පෙරදුණු අයත් ඉන්නවා. බහුතරයක් ඒව සිදු වුණේ ගජමිතුරු සම්බන්ධකම් තුල, ගජමිතුරු කල්ලි තුල. අපේ දේශපාලනය තුල ගජමිතුරු කල්ලිවාදය නෑ. අපේ අරමුණ විශේෂයෙන්ම ව්‍යාපාරික ශාස්ත්‍රයේ ගත්තොත් සාධාරණ නීති පද්ධතියක් තුල, සාධාරණ ව්‍යුහයක් තුල හැමෝටම තරඟ කරලා තමන්ගේ නිපුණතාවය, තමන්ගේ නිර්මාණශීලීත්වය තුල කුසලතාවයේ කේන්ද්‍ර කරගෙන ඉදිරියට යන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කිරීමයි සමිග ජනබල වේගයේ අපි සියලු දෙනාගේම ඒකායන අභිලාෂය. නව දේශපාලන බලයක් අත්පත් කර ගැනීම සඳහා තරුණේ නව රැල්ලක් ඇති කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබල වේගයේ තරුණ සංවිධානය සංවිධානය කළ හෙට සටනට පනපවන නව රැල්ල වැඩසටහනට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. පිටකෝට්ටේදී එම වැඩසටහන පැවැත්වුණා. ගොඩනැගිමින් තිබෙන සමාජයේ මුළුමනින්ම වෙනස් කිරීම සඳහා වූ අරගලයක පංගු කරුවන් සහ කොටස් කරුවන් වීම අත් නොහළ හැකි වගකීම බවට අද අපට ඒත්තු ගන්නුමින් තිබෙනවා. අද අපට සටනක් තිබෙනවා, නව පන්නේ නිදහස් සටනක් තිබෙනවා. නව දේශපාලන බලය අත්පත් කර ගැනීම සඳහා නව තාරුණ්‍ය නැගී සිටීම, නව තාරුණ්‍ය අරගලයක් අපි ඉදිරියට කළ යුතු තිබෙනවා. හැකියාව තිබෙන, දක්ෂතාවය තිබෙන තරුණ තරුණියන්ගේ කොන්ද කඩ දේශපාලකයන් පිටුපස හඹාගෙන යන මහමැතිවරණයට දින ලඟ වෙද්දී දේශපාලන වේදිකාවේ උණුසුම් කතා බහ වැඩි වෙමින් පවතිනවා. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් දක්ව අදහස් ඇතුළත් 2020 ජනමතය දැන් අපිට පොඩි ඡන්දයක් නැති වෙන. කාගේ ඡන්දෙද? මහ බැංකුව කඩවෝ බැංකු හුරුන්ගේ ඡන්දෙ නැහැ. ඒ ඡන්දෙ රජ මාත්‍යර ගියාට කමන්නේ. රවි කරුණානායක මාත්‍යලෑම කියනවා අපි ඉන්නේ රාජපක්ෂලගේ දෑත ශක්තිමත් කරන්නලු හිතන් ඉන්නේ ඡන්දෙන් පස්සේ. රාජපක්ෂලගේ දෑත ශක්තිමත් කරන්න ඉතින් මේ අලිය පිටේ යන්න ඕනේ නේද? කෙලින්ම පෝට්ටුවට දෙනවනේ රාජපක්ෂලගේ දෑත ශක්තිමත් එක්සත් ජාතිපක්ෂයට අද යම් අය මේකෙන් පෝෂණය වෙලා උපරිම සහය ලබාගෙන අද ඇඟිලි දික් කරගෙන අපරිචරිත ඝාතනය කරනවා. මේ එක්සත් ජාතිය පක්ෂය තමයි එයාට දේශපාලනේ ආයන්න උගන්වලා දුන්නේ. යම් අය එළියට ගිහිලා 20,000ක පරිදෙනවලු මාසෙකට දෙන්න පුළුවන් ද අතේ තුට්ටු දෙකක් නැතුව. අනිල් වික්‍රමසිංහ මහත්තයා ඊයාවලු බලපිටියට ඇවිල්ලා කිව්වලු එයායි කියලා වැඩියෙන්ම තරුණයන්ට තැන දුන්නේ. අනේ ඉතින් මොකටද මගේ කට? මෛත්‍රීපාල මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මිනිහා ගේ නැති විච උනන්දුව රනිල් වික්‍රමසිංහ මහත්තයාට නැති වුණා තමන්ගේ පක්ෂේ උපනායකයට දෙන්න. එහෙම කෙනෙක් තමයි කියන්නේ තරුණයන්ට තැන දුන්නේ. වජිරබේ වාදන මහත්තයා මේ දිස්ත්‍රික්කේ කිසිම නායකයෙක් හදලා නැහැ. මුස්ලිම් නායකයෙක් හදලත් නැහැ, ගාල්ල සිංහල නායකයෙක් හදලත් නැහැ. මන් තුත්තිරි ගහක වරදක් කළා. මට මතකයි මම ෆුට්බෝල් ගහන කාලේ දිනා ගන්නම් බැරනම් සයිඩ් එකෙන් කකුලට පොඩ්ඩක් ගහලා දාලා මම කොහොම හරි මැච් එක දිනා ගන්නවා. ඒ නිසා දැන් හිතරමනක් කකුලෙන් ඇද්ද කියලා මට කියන් දින මම ලොක්කික් වෙන්නේ. සම්බයි සජිපත්ය ජනාධිපති වුණා. ඒ බම්බු ගන්නද? සජිපත්ය ජනාධිපති වුණා කියලා මොනව කරන්නේ? අපේ අපේක්ෂකයා කිව්වා මම ආවහම චෛත්‍ය 1000ක් හදනවා කියලා. උපාසක අම්මල මොකක්ද දන්නවද කරේ? එක චෛත්‍යයක්වත් හදන්නේ නැති ගෝඨාභය මහත්තයාට පොලිමේ කියලා ඡන්ද ගැහුවා. මූඩ කතා කියන්න ඕද නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ තරුණයෙක් තමයි දාලා තියෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති අපේක්ෂකයට අගමැති අපේක්ෂකයටත් එතුමාගේ නම යෝජනා කෙරුවා. ඉතින් එහෙමනම් එතුමාට අපි බාර දීලා අපි ඔක්කොම උදව් කරන්න එපේ. එහෙම කරුවේ නැහෙනි. සමහර පක්ෂවල නායකයෝ ලෝකේ රටවල්වල එක වතාවක් ඉඳලා පෙරදුනා එතුමා බාර දෙනවා ඊළඟ නායකයට. අපේ නායකතුමා දෙපාරක් ජනාධිපති මැතිවරණේ පෙරදුනා. අවුරුදු 25ක් එතුමාට බැරි වුණා රටේ රාජ්‍ය නායකයා වෙන්න. හැමදාම අපි හැරමිටි යුගයෙන් ඉඳලා හරියන්නේ නැහැ. සජිත් කියන්නේ කඩවුණු පොරොන්දු වනොත් වැරදුණු කුරුමානම්. හැමදාම කිව්වේ අදට වැඩිය හිට හොඳයි කියලා. නීලමලයේ තිරුණන් කියලා ආම නිල්කන්දේ හොරා කියලා චිත්‍රපටියක්. ඊට වැඩිය මහා භයානක හොරෙක් කිරියල්ල කියන්නේ. සජිත් කෙලවෙන්නේ එක පැත්තකින් ප්‍රභාකරන්ගේ ආව දාගෙන. එක පැත්තකින් සාරාන්ගේ ආව දාගෙන. එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂ හොරු ටික දාගෙන. මේ සියලුම දෙන දාගෙන සජිත් යන්නේ මොන ගමනක්ද? ඇත්තෙන්ම මං හිතනවා ජනාධිපතිවරණෙදිත් පොරොන්දු වනට වැඩිය දුන්න මිනිසු පිළිගන්නේ නැති තත්වයකට ගියා. දැනුත් මං හිතන්නේ රුපියල් 20000ක් නිවසකට දෙනවයි කියනවා. කොහොමද 20000ක් ගේකට දෙන්නේ? පුළුවන්ද කරන්නේ? මේ රුපියල් 20000 කියලා කියන්නේ මුකුත් නෙමේ මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න ආහාර සඳහා මේ රටේ පවුලකට අවශ්‍ය අවමය. මේ දේශපාලන ඉලක්කමක් නෙමේ අපේ රටේ ජනසංඛ්‍යා හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මාසකට සැරයක් ඉදිරිපත් කරන වාර්තාවේ අඩංගු කාරණයක්. ප්‍රශ්නයක් නැහැ. රාජපක්ෂ මහතුරුන්ට කියන්න ඔව් අපිත් ජීවත් වෙන්න අවශ්‍ය අවමය වෙන රුපියල් 20000 අපිත් ලබා දෙන්නම් කියලා. මොකද එහෙම ලබා දුන්නේ නැත්තම් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙනවා පවුල් වලට. විපක්ෂයේ මේ වෙන දුර අපිට ඒ දෙ පෙන්නලා නැහැ. උන් මේ රට ගැන හිතනවා කියලා. ආණ්ඩුවේ ඉන්න කාලෙම මේ රටේ සැපයුම් කරුවන්ට නොගෙව් මුදල් ගෙවන්නට අපි පාර්ලිමේන්තුව හරහා උත්සාහ කරපු වෙලාවේ උන් එකට බාධා කරා. ඒක කිලින්ම මේ රටේ ආර්ථිකයට වෙච්ච විශාල පහරක්. ඒ වගේ නැවත නැවත උන් ඔප්පු කළ තිනු උන් රට ගැන නෙවෙයි හිතන්නේ උන් බලය ගැන පමණයි හිතන්නේ කියලා. ඒ නිසා උන් ගැන අපිට විශ්වාසය තබන්න බෑ. පරාජය දැක්ක සජිත් ප්‍රේමදාස මැතිතුමා දැන් වියරු වැටිලා. සමහර අය අපිත් එක්ක කියනවා සජිත්ගේ පිළේ අය සජිත්ගේ මේ විකාර දෙඩවිල්ල නිසා අපට පාර්ලිමේන්තුවට යන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා කියලා. රනිල්ලා සජිත්ලා නෙවෙයි අනුර කුමාර දිසානායකලා එකතු වෙලාවත් තවත් අය එකතු වෙලා පරාජයට පත් කරන්න පොහොට්ටුව දැඟලුවත් පොහොට්ටුව පරාජයට පත් කරන්න බෑ. මම ඉස්කෝලේ යන කාලේ අඹ ගහකට ගල් ගැහුවා නම් ගැහුවේ ලොකු අල්ලට. මේ ඡන්ද මල්ලට ගහන්න ඕනේ රාජපක්ෂලා පරද්දන්න. මට හිතුණා මහින්දත් එක්ක ගේම ඉල්ලන්න ඕනේ කියලා කුරුණෑගලට ගිහිල්ලා. අම්මා බය එක බැලුවම මිනිහා පරද්දන්න බෑ. මං හිතන්නේ මේක දායි කියලා හිතනවා මං ආ ඉන්න මේ දෙකේ නම් දාන්නේ නැහැ. වෙල කෑල්ලක් ජෝක් කෑල්ලක් දායි නිකන් අල කෑල්ලක් දායි කමන්නේ. වෙලාවේ හැටියට නිකන් හරි නිකන් ඉන්න මට අහලා ගියත් ඇති මොකක් හරි පෙන්න පල්ලක්. ආණ්ඩුවට 3/2 ජනවර්ම කෙසේ වෙතත් ජනාධිපතිවරණෙදි ගත්ත 152 ගන්න එකත් අභියෝගයට ලක් වෙලා තියෙන්නේ. හැබැයි ඡන්දෙන් 3/2 ගන්න බැරුණාට මහින්ද මහත්තයා දේශපාලන එතුමගේ තියෙන සටකපටකම් අනුව 3/2 එතුමා ගන්නවා. ගන්නේ කොහෙන්ද? සජිත් පිලෙන් සහ රනිල් පිලෙන් බිලිබා ගන්නවා. ඒකට දැන් දැලක් කෙලලා තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ කිව්වා අපිට ඉතිහාසය හම්බ වෙච්ච දුර්වලම අපේක්ෂකයෝ කොටාගේ රාජපක්ෂ මහත්තයා. සර් අපි දෙන්නේ ලක්ෂ 14ක්. අපි මේ මහමැතිවරණට ඉදිරිපත් කරා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනිත් සියලුම පක්ෂ බයම අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහත්මයා විශාලතම බහුතර දන්ද ප්‍රමාණයකින් ඔබතුමා මේ රටේ මිනිස්සු අග්‍රාමාත්‍ය පදවියට පත් කරන්නේ 3/2 බහුතර ජනතාවර්මකින්. රට විනාශ කරපු කණ්ඩායම් ඇවිල්ලා අපිට 3/2 බලයක් ගන්න බැහැ කියලා. අනිවාර්යයෙන්ම මේ මැතිවරණයෙන් පස්සේ අපි පාර්ලිමේන්තුවේ 3/2 බලයක් එක්ක තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාව අගමැතිවරයා බවට පත් කරන්නේ කියන එක අපි තමුන්නාන්සලාට කියනවා. මං සාමාන්‍යයෙන් කියපු අනාවැකි වැරදුනේ නැහැ. කෘෂිභෝග අපනයනයේදී නිමිද්‍රව්‍ය සැකසීමට ප්‍රමුඛතාව දී වැඩි ලාභ උපයා ගැනීමට උත්සාහ ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා. අතරමැදියන්ට හසු නොවි රජයේ පාලන මිලට වියස්වැන්න ලබා දෙන ලෙසද ජනාධිපතිතුමා ගොවි ජනතාවට උපදෙස් ලබා දුන්නා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දෙවන වරටත් මහනුවර දිස්ත්‍රික්කයේ චාරිකාවකට එක්වෙමින් හසලක පැවති ජන හමුවලදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. උඩුදුම්බර හසලක නවරත්න ක්‍රීඩාංගණයේ සහ හසලක සතිපොළ භූමියේ පැවති ජන හමුවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගී වුණා. එම ජන හමු සංවිධානය කර තිබුණේ හිටපු රාජ්‍ය මාත්‍ය ලොහන් රත්වත්තේ මහතායි. වනාලි ගම්වැදීමේ ගැටලුවට විසඳුම් ලබා දීමට රජය මේ වන විටත් පියවරගෙන ඇති බව ජනාධිපතිතුමා ප්‍රදේශවාසීන්ට ප්‍රකාශ කළා.
මිනිපේ ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන පානීය ජල කැටලුව කෙරෙහිද ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා. ගුරු හිඟය සහ උසස් පෙළ දක්වා අධ්‍යාපන පහසුකම් සහිත පාසලක් හසලක ප්‍රදේශයට නොමැති වීමෙන් දරුවන් පත්ව සිටින අපහසුතාව පිළිබඳවද ජනතාව මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හාරිස් පත්තුව අලවතුගොඩ නගරයට පැමිණ ජනතාව හමු වුණා. එහිදී මහතර සරින් ජනාධිපතිතුමා පිළිගත් ජනතාව තම පොදු ගැටළු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළා. මෙම ජන හමුව සංවිධානය කර තිබුණේ අපේක්ෂක තිලක් රාජපක්ෂ මහතායි. ලුණාව ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් 3 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. පොලිස් සැරේන්වරයෙකු පොලිස් කොස්තාපල්වරයෙකු සහ කොස්තාපල් රියදුරුකගේ වැඩ තහනම් කරන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබෙන්නේ. අඟුලන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පෙරේදා රාත්‍රියේ මාර්ග බාධක යොදා හදිසි වාහන පරීක්ෂාවක් සිදු කළා. එහිදී එම ස්ථානයට පැමිණි ත්‍රිරෝද රථ දෙකක් පොලිස් නිලධාරීන්ට ගල්වලින් පහර දීමට උත්සාහ දරූ බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ. පිරිස පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරියෙකු සිය රාජකාරී ගිනියාවෙන් වෙඩි තැබූ බවද සඳහන් වුණා. එහිදී තුවාල ලැබූ 39 හැවිරිදි දීවරයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. සිද්ධියට අදාළව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කළේ. ඒ අනුව සිදු කෙරුණු මූලික පරීක්ෂණවලින් අනතුරුව පොලිස් නිලධාරීන් 3 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගැනුණා. එම සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ දේහය නිවස වෙත රැගෙන ඒම ඊයේ රාත්‍රියේ සිදු කෙරුණා. මට ඔයාව ඕනා. මගේ පුතේ. අපි ඉල්ලා සිටින්නේ අපිට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න. ඇත්තටම සෑහෙන අපි අසරණ වුණා. මෙන්න දැන් ලැබුණු පුවතක්. හෙට සිට ජූලි 17 වන සිකුරාදා දක්වා සියලු පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. එම පුවත නැවතත් හෙට සිට ජූලි 17 වන සිකුරාදා දක්වා සියලු පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පෞද්ගලික බස් රථ සංගම් සිය බස් රථ අද මධ්‍යම රාත්‍රියේ සිට 10 වනෙන් ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය අහෝසි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ මැදිහත් වීමක් මතයි. රුපියල් ලක්ෂ 3ක බැංකු ණයක් ලබා දීම, කල්බදු සහ රක්ෂණ වාරික සඳහා සහන ලබා දීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අගනුකුල පැලැස්සේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේදී බස් රථ සංගම් නියෝජිතයින් 35 දෙනෙකු පමණ ඊට සහභාගී වුණා. බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් කළ ඉල්ලීමට අමාත්‍යවරයා සඳහන් කළේ පවතින වාතාවරණය යටතේ එය සිදු කළ නොහැකි බවයි. කෙසේ වෙතත් ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් සම්බන්ධයෙන් ලබන බදාදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කරුණු ඉදිරිපත් කරන බවද මහින්ද අමරවීර මහතා පැවසුවා. මේ අතර රටේ පවතින තත්ත්වයේ යටතේ ඉල්ලීම් පසෙක දමා වර්ජනයට සහභාගී නොවීමට තමන් තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඊයේ දවසේම අපි තීන්දුවක් කරා, සාකච්ඡා නෙවෙයි ඉල්ලීම් නෙවෙයි, අපි රටේ මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බස් රථ වැඩ වර්ජනය වහාම අත්හිටවිය යුතුයි කියලා. මොකද යම් ආකාරයක අපි වැඩ වර්ජනය කළොත් මගී ජනතාව තෙරපිලා ලංගම බස් අතවලත් ඒ වගේම දුම්රියෙත් ගමන් කරන්න කටයුතු කරනවා. එතකොට මේ කොවිඩ් අවදානම තුළ ඒ දෙගුණ තෙගුණ වෙනවා. අනිවාර්යයෙන්ම තෙරපිලා යනකොට යම් ආකාරයේ ආසාදිතයේ සිටියොත් එම අපිට වග කියන්නේ වෙනවා. මේ රටේ මේ කොවිඩ් එක ප්‍රසාරණය කිරීමට අපි දායකත්වය ලබා දුන්නා කියලා. ඒ පාපතර කර්මයට අපිට කරගන්න හැකියාවක් නැහැ සංගමයක් විදියට. වේයන්ගොඩ මල්ලහැව මාර්ගයේ කුඹල්ලුළු ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනා මියගොස් තිබෙනවා. ත්‍රිරෝද රථයක් කුඹුරුකට පෙරළීමෙන් අනතුර සිදු වී තිබුණා. අදාළ මව එම ත්‍රිරෝද රථයේ පදව ඇති බවයි පොලිස් මූලස්ථානයේ සඳහන් කරන්නේ. ඇයට ත්‍රිරෝද රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ නිවතට පැන කුඹුරුකට පෙරළී අනතුර සිදු වුණා. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය තුළ පැදවූ කාන්තාවට අමතරව තවත් කාන්තාවක්, පිරිමි පුද්ගලයෙකු සහ පිරිමි ළමයින් දෙදෙනෙකු ගමන් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ත්‍රිරෝද රථයේ පැදවූ කාන්තාව සහ පිරිමි ළමයින් දෙදෙනා අනතුරෙන් මිය ගියා.
මියගිය කාන්තාව 47 දී වේ පසු වූ අතර දරුවන් දෙදෙනා වයස අවුරුදු 9 සහ අවුරුදු 1.5 යන වයස්වල පසු වුණා. තුවාල ලැබූ අනෙක් කාන්තාව කුළුඹ ජාතික රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යවා තිබෙනවා. වේයන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. අනතුරු සිදුවන ආකාරය අසල නිවසක තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. සියලු ප්‍රධාන ජන රැලි අවලංගු කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබා දුන් ආදර්ශය අනුව අනිකුත් පක්ෂ කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පොදු ජන පෙරමුණ අපේක්ෂක ශිහාන් සේමසිංහ මහතා පවසනවා. පොදු ජන පෙරමුණ අනුරාධපුරයේදී පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම මාර්ගෝපදේශයන්ට අනුකූල වෙමින් ඒ අවදානම තවදුරටත් පැතිරියාම වළක්වන්න අගමැතිතුමාගේ සංචාරය පවා අවලංගු කරන්න අගමැතිතුමා තීන්දු කරා. ඉන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් නෙවෙයි සියලුම දේශපාලන පක්ෂවලින් අපි ඉල්ලනවා මේ රටේ මැතිවරණයේ වැදගත් වගේම අපේ රටේ ලෝකයේ ඇති මේ කොරෝනා වදුර අපේ රටේ පැතිරීම වැළැක්වීම සඳහා ඊටාම වගකීමෙන් කටයුතු කරන්න කියලා අපි ඊටාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. මම හිතනවා සියලුම පක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආකාරයට කටයුතු කරයි. ඒ වගේම මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ලබා දීපු ආදර්ශය අනිකුත් දේශපාලන නායකයන් පිළිගනීවි කියලා අපි විශ්වාස කරනවා. කොරෝනා වසංගතය තුලින් මැතිවරණයේ පැවැත්වීමට නොහැකි වාතාවරණයක් උදා කර ගැනීම විපක්ෂයේ එකම බලාපොරොත්තුව වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක විරුකුමාර දිසානායක මහතා මෙහිදී කියා සිටියා. කොරෝනා පැතිරෙන එක ඕනෝගේ වාසියට ගන්න උත්සාහ කරන කොහේ හරි කොරෝනා රෝගේ කම් වෙනකම් බලාගෙන ඉන්නේ ආණ්ඩුවට පහර දෙන්න. ඒ තත්ත්වෙ විපක්ෂය පත් වෙලා තියෙන එච්චර බල්හැට වැටලා ඉන්න. මේක ලෙඩක් වසංගතයක් මේක බෝ වෙනවා. ඒක අපි හැමෝම දන්නවානේ. ඉතින් අපි මැතිවරණේ තියන්නලා තියෙන රටේ නීතියට අනුව. නැත්නම් අපේ පෞද්ගලිකවම නවන්න නෙමෙයිනේ මේක. ඉතින් ඒක නිසා ඔවුන්ගේ එකම ප්‍රාර්ථනාව තියෙන්නේ කොරෝනා හැදෙනවා නම් ඡන්දෙ තියන්න බැරි වෙනවා නම් හොඳයි කියන එක ඇරෙන්න මේකෙන් මේ රට බේරා ගැනීම හෝ රටේ ජනතාව බේරා ගැනීම නෙමෙයි. පෞර විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානයේ මෙහෙයවීමෙන් පොල්ගහවෙල යටියන ප්‍රදේශයේදී ජනතාව දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් පැවැත්වුණා. ඉදිරි මහමැතිවරණයේදී ජනතාව තීරණ ගත යුතු ආකාරය පිළිබඳවද විද්වතුන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. නියෝජිතයන් තෝරගන්න. තමන් නිර්මාණය කරන ජනතා නියෝජිතයා මානව හිතවාදීෙක් විය යුතුමයි. අන්නේ නියෝජිතයන්ගේ සමන්විත පාර්ලිමේන්තුවක් අග්‍රාමාත්‍යතුමාට ලබා දෙන්න. අපිට තියෙන එකම මාර්ගය මේකයි. තමුන්නාසලගේ දරුවගේ අනාගතය හදන්න පුළුවන් එකම මාර්ගය මෙන්න මේ මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ජනාධිපතිතුමා එක්තු වෙච්ච ආණ්ඩුව ශක්තිමත් කරලා ඉස්සරහට ගෙන යන්න. රටකට හොඳ ජනාධිපතිතුමෙක් නැති වුණොත් හොඳ අගමැතිතුමෙක් නැති වුණොත් වෙන්න පුළුවන් දේ මොකද්ද? රට විනාශ වෙනවා. දැක්කද එහෙම දෙයක් පොගේ කාලේ? දැක්කා. කොයි කාලද අපි ඒක දැක්කේ? 2015 ජනවාරි 9 වෙනිදා ඉඳලා 2019 නොවැම්බර් මාසයේ මුල හරිය වෙනතුරු අපි දැක්කා රට දවසෙන් දවස දවසෙන් දවස අගාලේට වැටෙන හැටි. රටට ආදරේ තියෙන නිවැරදිව තීන්දුව తీරන ගන්නා පුළුවන් ජනාධිපතිතුමෙක් ඔබ විසින් තෝරාපත් කරගත්තා. ඒ වගේම ඔබේ අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වය යටතේ ඉතාම ශක්තිමත් රජයක් බිහි කරලා මේ රටේ ජනතාවට හෙට ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් රටක් අපි බිහි කරමු. ඒ සමගින් ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. අපගේ මේ ළඟ ප්‍රවෘත්ති විකාශය රාත්‍රී 9:30 බලාපොරොත්තු වන්න.